අත හවසටම හමුවනු මැනවී රැඟුම් බලන්නට කලාගාරේ මගේ මීරයම ඉවත නොලා සිනහකෝ සුන්දර සංගීතය ඇතුළේ මේ ස්ටුඩියෝ එක ඇතුළේ අමුතු සුවඳවල් දැනෙනවා. මේ මියුදු සංගීතය අතරේ බොහොම මේ නාසය පිනවන සුවඳ දැනෙනවා. හරි දැනෙනවා නේද? ඒ තමයි ගොඩ්රිජ් එයා පොකට්. ඒ සුවඳ මේ මුළු සියත වොයිස් ඔෆ් ඒෂියා මේ මුළු ශබ්දාගාරය පුරාම පැතිරලා තියෙනවා. මම එක සැරේට මේ දුවගෙන ආවේ ඒක සඳරුගේ කියලා. බලනකොට මේ ස්ටුඩියෝ එකේම තියෙනවා. ඔයාලට දැනුණා නේ සුවඳ? ඔයා හිතුවේ මගේ කියලා නේ? නෑ. ඒ ගොඩ්රිජ් ආපොකට. මම සඳරුගේ ගායනය ගැන මුලින්ම විමසන්න කැමති රොමේෂ් සුගතපාල මහත්මයා. මට දැනෙන විදිහට ඔය ගීතය ට්‍රයි කරන්නේ නැතුව ඔයාගේ වොයිස් කලයකට එක්ක ඔයාට වෙන ගීතයක් හොයාගන්න තිබ්බා කියන මතයකුත් මට හිතුණා. හැබැයි බලමු අපි කොහොමද මගේ මතේ මං ඔයාට කිව්වේ ඔයාට හදාගන්න බැරි කෙනෙකුත් නෙමෙයි. මං ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. හ
ගේෂාන් ගමගේ මහත්ම කෙනෙක්ව මතක් වුණා. එයාගේ කමෙන්ට්ස් හරි අමුතුයි. මට හිතුණා ඒ ආභාෂයට කමෙන්ට්යක් දෙන්න. එයා පාවිච්චි කරා හැමදෙස්සම සහෝදරයා සහෝදරිය. ඉතින් මම මගේ කමෙන්ට් එක දෙන්නම්. මගේ සුන්දර සහෝදරිය අසාර්ථකයි. සමාවෙන්න. හෙලෝ අධිකාරී මහත්මයා. මෙතෙක් ආපු ගමනට මම සුබපත් කරනවා. අපි බලමු අද ලොකු තරංගයක් අර එක සැරයක් කිව්වා වගේ හේෂානික වගේ මේ voice of asia අපි හොයනවා විශේෂ කටහඬක් සහ අපි ඉස්සරහට ගමනක් යන්න characters නේද? අපි voices නේ හොයන්නේ. ඒ තුල තරඟ කරන්න ලොකු කාරණාවල් ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට වගකීම. ඒ වගකීම ටිකක් දරුවා මදි වෙච්ච ගතියක් වෙනවා. කොහොම වුණත් සඳරුවට මං සුබ පතනවා. සුබ පතනවා සඳරුව ඔබට අවසන් 44 දින අතරට යන්න ලැබෙන්න කියලා.